නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද මේ අපේක්ෂකයන් දිහා බැලුවොත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ රටේ වර්තමාන තියෙන මේ දෙවෙනි ප්‍රශ්නත් එක්ක බැලුවම මම පැහැදිලිව සහයෝග දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. එතුමා වගේ කෙනෙක්ගේ අවශ්‍යතාවය ඊට වඩා අද වැඩි. මොකද එතුමා වගේ කෙනෙක් දේශපාලනයෙන්ම අපි වගේ හිටියේ නැති, ස්වාධීනව නමුත් දේශපාලන අවබෝධයක් තියෙන, පරිපාලනය ගැන හසල හැකියාවක් සහ දක්ෂතාවයන් ඔප්පු කරපු අවංක කෙනෙක් මේ රට ඉල්ලමින් සිටියි. ඒ නිසා අපි හිතනවා අපේක්ෂකයාගේ තේරීම හරි, වාම කඳවුරේ තීන්දුව හරි, අපි ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය සඳහා මේ සියලු බලවේග එක වහලක් යට එන්නේ. ඉතින් මම හිතනවා ඒකේ ඔය ලියුමේ මම ඔබතුමාගාවතාව තියන දන්න මම ඒ අන්තිමට කිව්වේ මේ දෙපළ එක වහලක් යට ඉඳලා එක වේදිකාවක එක අපේක්ෂකට සහයෝගය දෙන දකින්නෑ මට මගේ සිහිනය. මම හිතනවා අද ඒ පැත්තෙන් බැලුවම අපේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ නැති නිසා අපිට ඒ අතින් සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ වේදිකාවේ එතුමාව ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය පෙළගැසෙනවා කියන විශ්වාසය මට තියෙනවා. ඔබතුමා ගැන අපි විශ්වාස කරනවා. නමුත් මේ මහන්නේ දැන් ඔබතුමා තිබ්බේ වත්මන් ජනාධිපති තුමා ගැන තමයි විශ්වාසය තිබ්බේ. ඔහු තමයි ඔබේ පක්ෂයේ නායකය. හැබැයි අපි අතීතයේ සිදුවීම් බැලුවා. එතුමා ඔබට මතකදී පසුගිය මැතිවරණයේ අන්තිම ආසන්නම දිනේට ලං වෙලා කරපු ප්‍රකාශය. අපි දැන් කොහොමද කියන්නේ එතුමා එහෙම නොවේ කියලා. එහෙම වුණාද කියන්නේ? මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්න ගත්ත තීන්දුව තමයි මේ ලෝක දේශපාලනයේ, ආසියානු දේශපාලනයේ, ලංකාවේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුව. තමන්ගේ ප්‍රතිවිරුද්ධ ඡන්දිල්ලකු ඒ අපේක්ෂකයා පරාජය කරලා ඔහුව ගෙනල්ලා මෙතන ඉන්දෝල අගමැති කරලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා ඔබතුමාට මේ වෙලාවේ මේ රට බාරගෙන අගමැති වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක කරන්න කියලා. ඒ තීන්දුව ගත්ත වෙලාවේ ඉඳන් අද දිහා බැලුවොත් දේශපාලන වශයෙන් ඒ සංයෝගයට, ඒ සුසංයෝගයට, ඒ දේශපාලන එකමුතුවට, සම්මුතියට කිසිම බාධාවක් වෙලා නැහැ.